අද දවසේදී හන්තාන ඌරාගල ප්‍රදේශවාසී මහජනයා මේ වතුකරේ ජීවත්වන අහිංසක මහජනයා විශාල වශයෙන් රැස් වෙලා අද මේ වෙලාවේ වතු පාලකයන් විරුද්ධ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අපි ආරම්භ කරලා තිබෙනවා. ඇත්තටම මේ වතු පාලකයන් මේ අහිංසක මිනිසුන්ගේ වතු අල්ලගෙන උසාවිය නොමග යවමින් මේ වතු පාලකයෝ උත්සාහ කරනවා ජාවාරාමකාරයෝ එක්ක එකතු වෙලා හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් මේ ජාවාරාමකාර කණ්ඩායමකට අතයට ගනුදෙනුවක් හරහා ලබා දීම සඳහා කටයුතු කරනවා. එතකොට මේ හන්තාන කියලා කියන්නේ මහවැලි ගඟේ ජල රක්ෂිත පෝෂිත ප්‍රදේශය. මේ ජල පෝෂිත ප්‍රදේශයේ තිබෙන දැවැන්ත රූක්ෂ ගස් ආදිය මේ අය කුණු කොල්ලට විකුණා දමමින් ජාවාරාමකාර විදියට මේ හන්තාන ප්‍රදේශයේ තමන්ට අත්පත් කර ගැනීමට තමයි කටයුතු කරන්නේ. මේ හන්තාන ජීවත් වන දුප්පත් මිනිස්සු මේ වත්තේ ගිහිල්ලා අත්තක් කැපුවොත් එහෙම මේ මිනිස්සු හිරේ විලංගුවේ දාන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. නමුත් හැබැයි මේ වතු පාලකයෝ කිසිසේත්ම අක්කර 22ක් පුරා භූමිය අල්ල ගන්නකම් කටුකම්බි ගහනකම් කිසිසේත්ම මේ අය උනන්දුවක් දැක්වේ නැහැ. ඒ ඉඩම් අල්ලගන්න ජාවාරාමකාරෝ එළවා දැමීමට කිසිදු නීතිමය ක්‍රියාවලියක් ගත්තේ නැහැ. පහුගිය කාලේ මේකට විරුද්ධව හන්තාන ප්‍රදේශයේ මිනිසුන්ගේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව මහජනද උද්ඝෝෂණය කරද්දී ඇහැකම් පියාගෙන හිටිය වතු පාලකයෝ අපි දන්නවා ඉතාම හොඳින්ම මේ ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් පුරා වැටකම්බි ගහලා භූමිය වෙන්කරගෙන ඉවර වෙලා උසාවියට නඩු දැම්මට පස්සේ මොකද කියන්නේ මේ අය පහුගිය කාලේ කිව්වා මේ දේපල වතුව JDB ඉඩම් කියලා. නමුත් JDB ඉඩම් කියලා කියපු අය දැන් මොකද කියන්නේ? දැන් වොන් කියනවා JDB ඉඩම් නෙවෙයි මෙව්වා, අපි කැමති හබ කිරිමින් තොරව සමතේකට එන්න කියලා. මේ JDB ඉඩම් වල නැත්තම් ජනවසම මේ ඉඩම් වල ඒ අධිකාරිවරු වතු අධිකාරිවරු අද කටමැද දොඩවනවා. මේවා වතු අධිකාරියට අයිතිව නෙවෙයි, ජනවසමට අයිතිව නෙවෙයි, මේවා රජයට අයිතිව නෙවෙයි කියලා මේ අද උසාවියට කරුණු ඉදිරිපත් කරන්න යනවා. අපි කියනවා මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ රජයේ ඉඩම් මංකොල්ලකන ජාවාරම් කාර්යයන්ට කෝටි ප්‍රකෝටි ගණන්වල අතයට ගනුදෙනු කරා මේ හන්තාන ඉඩම් දීමට විරුද්ධව අපි කටයුතු කරනවා. මේ මහනුවර මිනිස්සු විතරක් නෙවෙයි, මේ රටේ සුවහසක් මිනිසුන්ගේ ජලපිපාසය සංසිඳෙන්නේ මහවැලි ගඟ නිසා. මේ මහවැලි ගඟ හිඳෙන්නේ මේ වගේ ජලපෝෂ්ඨ ප්‍රදේශ කුණු කොල්ලේට ජාවාරම් කාර්යයන්ට විවිධ ලේබල් ගහලා, සංවර්ධන ලේබල් ගහලා ඔවුන්ට ගජරාමයට විකුණනවා අතයට ගනුදෙනු හරහා. ඒ නිසා අපි මේ හන්තාන ඉඩම් මංකොල්ලට විරුද්ධව පෙළ ගහලා එකවන්ව සටන් කරනවා. අපි කියනවා මේ රටේ තතුදත් අයට මේ ඉඩම් මංකොල්ලට එරෙහි වෙන්න මේ අහිංසක මිනිසුන්ට පාචස් දෙකක් තුනක් දෙන්නේ නැහැ. මේ අහිංසක මිනිසුන්ට පාරයින කඩයක් දැම්මොත් එලව එලව පහර දෙනවා. මේ අහිංසක දුප්පත් මිනිසුන්ට ඉඩම් දෙන්නේ නැතුව මේ දුප්පත් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳවන මේ ජලපෝෂ ප්‍රදේශයේ ජාවාරම් කාර්යොන්ට උඩගෙඩි දෙමින් අධිකරණ නොමග යමින් වතු අධිකාරිවරු ඒ වගේම තමයි මේ වතුවල සභාපතිලා අධිකරණ නොමග යන තත්ත්වයටපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා මේ JEDB ඉඩම් වල අයිතිය ආණ්ඩුවේ රජයේ මහජනතාවගේ දේපල, ඒ දේපල වල අයිතිය වෙනුවෙන් අපි මහනුවර මිනිස්සු විදියට සටන් කරනවා එකමතේක වැටුණා. Watching the Life Traveler Channel.